තනුක හයිඩ්‍රෝක්ලෝරි කම්ලයේ නිකල් දෙක දනයන ද්‍රාවණයක් හයිරජන් සල්ෆයිඩ් සමග නිකල් සල්ෆයිඩ් කළු අවක්ෂේපයක් නොදෙයි. හයිරජන් සල්ෆයිඩ් ජලයේ දියකරපුහාම හයිරජන් සල්ෆයිඩ් අම්ලයක් විදිහට සමතුලිතතා දෙකක් නිර්මාණය කරනවා. පළවෙනි H දනයන පිටවීමෙන් මේ විදිහ සමතුලිතතාවයක් නිර්මාණය කරන හයිරජන් සල්ෆයිඩ් හැදෙන බයිසල්ෆයිඩ් අයන H දනයනයක් පිට කිරීමෙන් මේ විදිහ සමතුලිතතාවයක් නිර්මාණය කරනවා. අදාළ ද්‍රාවණයට හයිඩ්‍රෝක්ලෝරික් අම්ල යෙදීම නිසා ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය වැඩි වෙනවා. එතකොට ලේ චැඩ්ලිය මූලධර්මයට අනුව හයිරජන් සල්ෆයිඩ් වල සමතුලිතතාවත් බයිසල්ෆයිඩ් අයනේ සමතුලිතතාවත් උත්සාහ කරන්නේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය අඩු කරන්න. ඒ සඳහා මේ සමතුලිතතා ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වෙනවා. ඒ නිසා හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය යෙදුවහම ද්‍රාවණේ සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වෙනවා. ද්‍රාවණයට හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය යොදලා තියෙන අවස්ථාවේදී ද්‍රාවණයේ සල්ෆයිඩ් සාන්ද්‍රණය අඩු වෙලා තියෙන හින්දා නිකල් සල්ෆයිඩ් වල අයනික ගුණිතය නිකල් සල්ෆයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතයට වඩා අඩු වෙනවා. ඒ නිසා නිකල් සල්ෆයිඩ් අවක්ෂේප වෙන්නේ නැහැ. තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය යොදලා ආම්ලික කරපු ද්‍රාවණයකට H2S බුබුලණය කරපුවාම ඒ ද්‍රාවණයේ නිකල් දෙක දනයන තිබුණත්. එතකොට තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ නිකල් දෙක දනයන ද්‍රාවණයක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් සමග නිකල් සල්ෆයිඩ් කළු අවක්ෂේපයක් නොදෙයි කියන පළවෙනි ප්‍රකාශය සත්‍යයි. නිකල් සල්ෆයිඩ් ඉතා පහසුවෙන් තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ ද්‍රවණය වේ. දෙවැනි ප්‍රකාශය වැරදි. නිකල් සල්ෆයිඩ් හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය තුළ දිය වෙන්නේ හෙමීට ප්‍රතික්‍රියා වේගය වැඩි කරන්න ඕන රත් කරන්න වෙනවා. එනිසා දෙවැනි ප්‍රකාශය අසත්‍යයි, පළවෙනි ප්‍රකාශය සත්‍යයි. එනිසා ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක 3.